යානතුරුලින් සිදු මරණ පහක් වාර්තා වී තිබෙනවා මීට අමතරව පුද්ගලයන් 50කට අසන සංඛ්‍යාවක් යානතුරුලින් තුවාල ලබා තිබෙනවා ඊයේ මානිපායි ප්‍රදේශයේදී අධික වේගයෙන් ගමන් කළ බස් රථයක් පෙරළීමෙන් මගින් 22ක් තුවාල ලබා තිබෙනවා ඒ වගේම ඊයේ දින කෑගල්ල ප්‍රදේශයේදී අධික වේගයෙන් ගමන් කළ බස් රථයක් පෙරළීමෙන් 4 දෙනෙක් තුවාල ලබා තිබෙනවා මීට අමතරව ඊයේ අලුයම් කාලයේදී පොල්ගහවෙල ප්‍රදේශයේදී ටිපර් රථ 3ක් එකට ගැටීමෙන් බෞද්ධ ස්වාමීන් වහන්සේ නමක් අපවත් වී තිබෙනවා ඊට අමතරව තවත් 3 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා මේ නිසා මාර්ගයේ යානතුරු බහුල වීමක් දක්නට ලැබෙනවා ඒ අනුව මේ අනතුරු වලින් වැඩිපුරම තුවාල ලබා ඇත්තේ මියගොස් ඇත්තේ පදිකයින් සහ මගීන් බවටයි අනාවරණය වී තිබෙන්නේ මේ නිසා මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තරයෙන් සිතා බලන්න සෑම පියවරක්ම මාර්ග ආරක්ෂාව තහවුරු වන ආකාරයට ගන්නා ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා අධික වේගය ඒ වගේම නොසලකිලිමත් ප්‍රියදාවණය මේ මාර්ග අනතුරු වලට හේතු බවටයි අනාවරණය වී තිබෙන්නේ breaking.lk